සුබදවසක් වේවා මගේ YouTube channel එකට මේ සියලු මලයාලංගල සුබදවසක්. ඉතින් අදත් සාහිත්‍ය කිටි ප්‍රශ්න වීඩියෝ එක තමයි අද ගියන සුබතරම් වෙන්නේ. ඉතින් අපේ 6 වෙනි වීඩියෝ එක. ඉතින් හැමෝටම සුබදවසක් කියලා නැවත ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද කතා කරන්නේ 101 වෙනි ප්‍රශ්න ඉඳන් 120 වෙනි ප්‍රශ්න වෙනකන් තමයි අද මේ වීඩියෝ තුලින් කතා කරන්නේ. ඉතින් ප්‍රශ්න 200ක් කවර් කිරීමේ මේ වීඩියෝ මාලාව අනිවාර්යයෙන්ම නරඹන්න. මොකද වැදගත් වේ ඔයගලන්ට අනිවාර්යයෙන්ම කිටි ප්‍රශ්න 10කට අනිවාර්යයෙන්ම ඔයගලන්ට උත්තර ලියන්න පුළුවන් වේ මේ ටික බලාගත්තු. ඉතින් අපි වැඩි කතාවක් නෝ යමු 101 වෙනි ප්‍රශ්නට. 101 වෙනි ප්‍රශ්න තමයි උන්වහන්සේ සාමණේර පැවිද්ද ලැබූ සාසන නිකාය කුමක්ද? ඒක තමයි අමරපුර නිකාය. 102 වෙනි ප්‍රශ්නය උන්වහන්සේ ලියූ ජාතිකම්මානි කාව්‍ය කෘති තුනක් ලියන්න. ඒක තමයි නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා. 103 වෙනි ප්‍රශ්නය උන්වහන්සේගේ ළමා කෘති තුනක් ලියන්න. ඒක තමයි ළමා කව් කලඹ, කවුමුතු, කවුමිනි. 104 වෙනි ප්‍රශ්නය උන්වහන්සේගේ මුල්ම කාව්‍ය කෘති කුමක්ද? ඒක තමයි ඕවාමුතු. 105 වෙනි ප්‍රශ්නය මුනිසිරිපා පද්‍යපන්ති රචනා කිරීමේ අරමුණ කුමක්ද? ඒක තමයි ළමයින් අරමුණු කරගෙන මුළුමහත් ජාතියම අමතන කාව්‍යයක්. 106 වෙනි ප්‍රශ්නය ගංගාවේ සංගීතය ලියූ කවියා උපන් ප්‍රදේශයේ කොහේද? ඒක තමයි කළුතර කුඩලිගමදී. 107 වෙනි ප්‍රශ්නය ඔහු විසින් සංස්කරණය කරලද කවි සංග්‍රහව කුමක්ද? ඒක තමයි සුවඳ කවි සංග්‍රහව. 108 වෙනි ප්‍රශ්නය ඔහු හා සමකාලීන වෙනත් කවීන් තිදෙනෙකුගේ නම් ලියන්න. ඒක තමයි පීබී අල්විස්, මීමන ප්‍රේමතිලක, කපිල සෙනවිරත්න. 109 වෙනි ප්‍රශ්නය ඔහු විසින් රචනා කළ කාව්‍ය ග්‍රන්ථ දෙකක් ලියන්න. ඒක තමයි කුණාටුව එකෝමත්තක රටක, තවතක තමයි සංවාදය. 110 වෙනි ප්‍රශ්නය ඔහුගේ සියලු කවිවල තේමා වූ කරුණ තුනක් නම් කරන්න. ඒ තමයි මනුෂ්‍ය ජීවිතය, සබදාම, ප්‍රේමය. 111 වෙනි ප්‍රශ්නය සිංහබව නාටකය මුලින්ම රඟදැක්වුවේ කිනම් වසරේද? ඒක තමයි 1961. 112 වෙනි ප්‍රශ්නය නාට්‍ය රචකයා උපන්නේ කොහේද? ඒක තමයි දකුණු පළාතේ රත්ගම දොඩන්දුවේදී. 113 වෙනි ප්‍රශ්නය එතුමා විසින් රචිත සාහිත්‍ය විචාර කෘති දෙකක් නම් කරන්න. ඒක තමයි කල්පනාලෝකයේ සාහිත්‍ය විද්‍යාව. 114 වෙනි ප්‍රශ්නය එතුමා පිතුම් ලැබූ සම්මාන දෙකක් ලියන්න. ඒක තමයි කුමාර නෂාන් සම්මානය, රැමුක් මැක්සෙවියේ සම්මානය. 115 වෙනි ප්‍රශ්නය සිංහබහු නාටකය තේමා වන කතා පුවත කුමක්ද? ඒක තමයි සිංහල ජාතිය බිහිවීම පිළිබඳ කතා පුවත. 116 වෙනි ප්‍රශ්නය අකුල්මල් දමනය ඇතුළත් මුල් කෘතියේ පරිච්ඡේද කීයක් අන්තර්ගත වේද? ඒක තමයි 18ක්. 117 වෙනි ප්‍රශ්නය මෙහි මුල් පරිච්ඡේද තුන මොනවාද? ඒක තමයි දුර්දන්ත දමනය, සවතන්දන දමනය, පරසන්තන දමනය. 118 වෙනි ප්‍රශ්නය මුල් කෘතිය රචනා කිරීමේ අරමුණු වශයෙන් කතුවරයා දක්වන්නේ කුමක්ද? ඒක තමයි නොවියන්, නොවියත් හුදී ජනයන් උදෙසා සිය බසින් දහම දෙසීම. 119 වෙනි ප්‍රශ්නය අගුල්මල් දමනය කීවෙනි පරිච්ඡේදයට අයත් වේද? ඒක තමයි 7 වෙනි පරිච්ඡේදය. 120 වෙනි ප්‍රශ්නය මෙම කෘතිය මගින් හෙළි කරන සිංහල කතා කලාවේ විශේෂ රීතිය කුමක්ද? ඒක තමයි සංක්ෂිප්ත රීතිය. ඉතින් ඔන්න ඔය විදිහට 100 ඔයගලන්ට එකේ ඉඳන් 120 වෙනකන් ඔන්න ප්‍රශ්න ටික මේ වීඩියෝ එකතුලින් කතා කරා. අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ තුල රැඳිලා ඉන්න ඔයගලන්ට වීඩියෝ, ඒ කියන්නේ ප්‍රශ්න 200ක මේ සාහිත්‍ය කෘති ප්‍රශ්න වීඩියෝ මාලාව තමයි ගේන සූදානම් වෙන්නේ. ඉතින් හැමෝම රැඳිලා ඉන්න කියලා ආදරණීයලිමක් කරනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ තුලින් අනිවාර්යයෙන්ම එකතු වෙමු. ඉතින් හැමෝටම සුබ දවසක්. අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්න.